සෝනියා දිසානායක කියන්නේ අපේ රටේ සිනමාවේ අතිදක්ෂ හා ජනප්‍රිය චරිතයක්. බොහෝ සිනමා අධ්‍යක්ෂකවරුන්ට ඇගේ රූපේ සිනමා කාචය තුළට නැතුම බැරි වුණා. එනිසා 60 දශකයේ සිට දශක ගණනාවක් පුරා ඇගේ රංගනයේ සිනමාව තුළ දකින්නට පුළුවන් වුණා. මේ වන විට සිනමා කෘති 150කට පමණ සම්බන්ධ වී සිටින ඇය චිත්‍රපට බොහොමයක් නිෂ්පාදනය කරන්නට සමත් වෙනවා. මේ ඇය පුවත්පතකට කිව තොරතුරුයි. අද මම සතුටින් ජීවත් වෙනවා. ඒකට හේතුවත් මම කියන්නම්. සිනමා නිලියක් ලෙස දශක ගණනාවක් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටි මම සිනමාවේ යම්කිසි පසුබෑමක් පෙන්නුම් කළ කාලවකවානුවක චිත්‍රපට නිෂ්පාදනයට යොමු වුණා. මගේ මුල්ම චිත්‍රපටය ජය අපටයි. කලේ මගේ නිවස උකසට තියලා තවත් බැංකු ණය අරගෙන ඒත් සුනිල් සෝම්පීරිස්ගේ අධ්‍යක්ෂණය වගේම චිත්‍රපටයට සම්බන්ධ හැමෝම සහයෝගය හා කැපවීම නිසා ඒ අතිශය සාර්ථක චිත්‍රපටයක් වුණා. මම ඉන්පසු මමයි රජා කළා. ඒකත් ආදායම් වාර්තා අතින් ඉහළම තැනකට පත් වුණා. තවත් සාර්ථක චිත්‍රපට රැසක්ම කළා. එදා මට කිසි දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. ඒ ජීවිතේ හරිම පුදුමාකාරයි. මම හම්බ කරපු හැමදේම කාලයාගේ ඇවැමෙන් විවිධ හේතුන් නිසා මට අහිමි වුණා. ඒ ගැන කතා කරන්න මම කැමති නෑ. කරු නැති වුණාට පස්සේ මම මගේ දරුවෝ දෙන්නත් එක්ක ඕස්ට්‍රේලියාවේ හිටියේ. ඒත් මගේ රට තරම් වෙනත් රටක් තිබුණේ නැහැ. මම ලංකාවට පරිවර ආවා මගේ නිවස නීතිමය අර්බුදයක් ගැන බලන්න. ඒ වෙලාවේදී මට ඉන්න හිටින්න තැනක් තිබුණේ නැහැ. යාළුවෝ ළඟ හිටියා. ඒත් මට සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ටිකක් අමාරු වුණා. දැන් මම ඉන්නේ පැපිලියානේ. මට දරුවෙක් වගේ ඉන්න ශාමලි විජේසේනගේ ගෙදර. ජීවිතේ කිසිම කාලයක මම මේ වගේ සතුටින් සැහැල්ලුවෙන් ඉඳලා නැහැ. මොනතරම් සැප සම්පත් තිබ්බත් සැබෑ සතුට කියන්නේ මොනවද කියලා අද අවබෝධ වෙලා තියෙනවා. සැබෑ සතුට අද මම අත්විඳිනවා. ශාමලි දුව මට හඳුන්වා දීම ගැන මම විනීතා කරුණාරත්නට හා නිහාල් සෙනවිරත්නට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ කලාශේෂ්ත්‍රයේ කාගෙත් හොඳ හිත දිනාගත් ශිල්පිනියක ලෙස කවුරුත් දන්නවා. ඉගෙනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මම එදා ඉඳන් අද දක්වා මා එක්ක සම්බන්ධ වෙලා වැඩ කරපු ශිල්පිනියන් ශිල්පිනියක් එක්ක සුහදව ලෙන්ගතව ඇසුරු කරනවා. මාලිනී පොන්සේකාගේ සිට සිළුම රංගන ශිල්පිනියන් සමගත් මගේ තියෙන සුහද ඇසුරක්. ඒත් මගේ පෞද්ගලික ජීවිතයේ සිදුණු අඩුපාඩු අහිමි වී මේ ආශයට බාධාවක් කරගත්තේ නැහැ. ඇයට බොහොමයක් චිත්තපටවලට කරන්න ලැබුණේ සරපර්ශ විටක දුෂ්ට චරිත. ඒ ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ඔව් ඒත් ඒ චරිත මම ලොකු කැපවීමකින් කළා. ඒ මගේ චරිත නිසා බොහෝ විට චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිත තවත් ඉස්මතු වුණා. මම ප්‍රධාන චරිතය නිරූපණය කළ චිත්‍රපටවලටත් හොඳ ප්‍රසාදයක් ලැබුණා. හොඳම වෙලාව චිත්‍රපටයට මම කළ විකට රංගනයක් ටිකක් වෙනස් එකක්. ඇයි දැන් සිනමාවෙන් ඈත් වෙලා ඉන්නේ ඇයි කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. එහෙම ඈත් වීමක් නැහැ. මම අපේ සිනමාවට එදා වගේම අදටත් එක වගේ ආදරේ. සිනමාව මගේ ජීවිතය කියලා කිව්වත් වැරදි නැහැ. අද වුණත් අවස්ථාවක් ලැබුණොත් මම මට සුදුසු චරිතයක් රඟපාන්න කැමතියි. ඇගේ ඊළඟ බලාපොරොත්තු ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මගේ එකම බලාපොරොත්තුවක් තියෙනවා. මේ අවුරුදු ජූනි මාසේ මට අවුරුදු 75ක් පිරෙනවා. එදාට මගේ සිනමා ලෝකේ හා මගේ හිතමිතුරියන් එක්ක ඒ දවසේ සමරන්න හැකි වෙයි කියලා බලාපොරොත්තුව තමයි මගේ හිතේ තියෙන්නේ. ඊට පස්සේ මගේ ඇස් දෙක පිය වුණත් කමක් නැහැ කියලා ඇයි කියලා තිබුණේ. දිනපතාම මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.